පහුගිය කාලේ සිද්ධ වන සිද්ධියක් මගේ ජීවිතය ලැබූ එක අත්දැකීමක්.ය අදදැකීම් පිළිබඳව කරුණු කාරණ පැහැදිලි කරගැනීමත් තමයි ම මේ කරන්ඩ බලාපොරොත්වෙන්. පහුගි අවසක මට දුරකතරන පණවිඩයක්කාවා. එහා පැත්තේ කතා කරන මනුස්්‍යය . දුකට විඩාවට පීඩාවට පත් වෙලා කිසිදු සරණක් නැතුව අසරණ වෙච්ස්වභාවයක් මට තේරුුණ මුලින් බැහැකිවුවත් පස්සෙ තීරණය කළ බැරි මනුස්්‍යයන්ට බැරිවෙලා විදිනේ දු දව් කරන්ට ඕන කියලා. එහෙම කියලා මම ගිය අය ගෙදරට පංගේ අපේ හිතවත් රූපවානයේ මහත්තයෙකුට කිව්හ මෙමයා කැමරාවක්්‍ය වන්නන් කිව්ව මං ඒත් කිව කැමරාවවැන්ඩපා කියලා නුගගේ ගොට පැත්තෙ ගෙදරක ඒ ගෙදර සහෝදරයුදන්නෙක්තමයි ඉන්නේ ඒ වැඩිමහල් සහෝද්‍රයාට භූතාවේශයක් තියෙනවා කියලා ඒ භූතාවේෂය නැතිකරන්ඩ විවිධයවිල්ල තොවිල් කරලා තියෙනවා ඒ ගෙදර නැවතිලා තොවිල් කරලා තියෙනවා ඒ වගේ ඒලගින් විවිධ මුදල් අරගෙන ගිහිල්ල තියෙනවා මුදල්ගාන කිව්හමෝන් දීල තියෙනවා ඒ වෙලාවට සනීපයි ඊට පස්ස සනීප නැතිවෙනවා. මේ දෙන්නම සාමාන්‍යම නූගත් අයියනවේ පාසල් ගරුවරු හොඳට දැුම් තේරුන්තින විශරාම ිහිපු අයි. නමුත් ඒගොල්ලන්ඩ අන්තිමිරි අසරන වන වෙලාේ කාත්කවුරුවන් නැති නිසා තමයි මගේ නොම්මරේ කොහෙෙන් අරි හොයාගෙන මට කතාගරින්. ඒනෝමංගයා ගිහින් කතා කලා ඒකනාට භූතාවේශයක් තියෙනවා කියලා කියනවා. එ භූතාාවේෂය එය කතා කරනවා එ භූතයා කතා කරන ඉදිට කතා කරනවා මාත් බය කරන්ඩ ගොඩක් උත්සාහ ගත්තා. එවගේම මට වඩා මට වඩා බලවත් භූතයක්ක යාටආවේශ වෙලා ඉන්නවා කියල කියන්ඩ එතු මේ උත්සාහ ගත්තා ඒවා සවි්ඥානක වනෙ වෙයි අවි්ඥානකුව කෙරෙන වැඩ හැටියට මතේරුන් ගත්තා ඊට පස්සේ මං වැඩ පටන්ගත්තා පිරිත් සජ්්‍යායනා කළ පිරිත් සජ්්‍යායනා කරලා සාරීරික වශයෙන් පොඩි ව්‍යායාමයකුත් යාට දීලා මනසටහා සම්බන්ධ වැඩ කටයුතු කරනකොට විනාඩි විශසක් විතර වැඩ කරන්නකොට ට සාමාන්‍ය තත්්‍යකටාව ට පන්ස ාවටිියක් කලා යනකොත ොදසේල්පනාවටාව ඔමට කතා කරන පනග තන හාම්දුරුවනේ මගේ දැන් ෙඩටික ඔක්කොම හොඳයි. බහන්සෙර පින් සිදතුව වෙන ඔබහන්සි නිවන්ද කිෙනවාහෙම කියලා. ඇතර මං කල්පනනා කළ මනුස්‍ය කොච්චර අසරන වෙච්ච වෙලාවල් ොලදී ගොඩාක් දෙනා මේ නිවසට ඇවිල්ලා මේ මනුස්්‍යයන්ගේ හිත බාය කරලා හිත ජලනයට පත්කරවලා නොයෙක් භූතියෝ ප්‍රේතුව ඉඩම ඉන්නවා කියලා කියලා කොච්ර මුදල් කඩාගෙන ගියෙන් තිපනවාදකර. මම් මේ වැඩේ කරලයි වෙරලායි නැගට්‍රම් පස්සේ ඔවුන් මට නොයකුත් තිබන සන්තෝසයට පුදපුගුජා ඒවා පිළිවෙත් ආර්ථික මුදල් හදල් දෙට සුදානම්මනම් නමුත් මම ඒකනට අනුකම්පා සහගත සිතින් එතිෙන්ට ගිය නිසා. මම කල්පනා කලා මම් මේ කරපු ක්‍රියාවේ. වැදගත්කම රැදෙන්නේ සතපහක්කත් ගත්තේ නැත්තා. සල්ලිමිනිස්සුන්ට ඕන තමයි නම සත පහක්කත් ජත්තිෙන්න්න ගත්තොත් මංකරපු වැඩේ වටිනකම නැතිවුනවා.ක මට සත පහක්ගත් එපා මටත් පිං ඕන ඔබටත් පිං ඕන මංකරගත්ත පිනක් කියල හිතාගැඩ මේක ඔබට සෝ වෙන වකෙන්. ඊට පන්සේ දවස් තුනකට පන්සේ කතා කළයි ම නුස්සයා දැන් හොඳට මොහොඳයි අපයක් කට හුොඳට ොහොඳයි හාමුදුරුව තවත්සෙත් කරන්න කියකි්. ඉතින් මේ අදදැකීම එතකොට මම එනකොට භූතියයක් නෑ මංකව භූතිය මං අරගෙන යනවා මෙ පසේ භූතියෙක් වෙලලා ගෙදරට එන්නේ නෑ ප්‍රේතියක් එන්නේ නෑ කියළං වචනින් කි්හ ගොඩක්වෙලාට භූතියෝ ප්‍රේතුව හටියට අපේ සමාජය පෙනී හිටින්නේ මිනිසා විසින් අසරන වූ මානසිකත්වය කිසියම් ශක්තියක් බවට පරිවර්තනය වීම. ඒ ගොඩාක් පැදිලි වෙන්නේ භූතිව ආවිශ්‍ය වෙන්නේ ප්‍රේතිව වාසය වෙන්නේ ගොඩා අසරන මිනිස්සුන්ට. හිත හොඳ මිනිස්සුන්ට අහිංසක මිනිස්සුන්ට අවංක මිනිසුන්ට. කපටිකංකරන කයිරාටික වැඩ කරන තක්කඩි වැඩ කරන ම ගෝඩි වැඩරනු මිනිස්සු කිසිම භූතියක් කෙන්න්නේෙනේ මෙන මේ කාරණයෙන් මං වටහගත්ත දේතමයි මිනිස් මනස්ස තමයි. හැමදේටම මුල මානසිකව වැටෙන්න්නේ එපා. බදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මනසශක්තිමත් කර ගණ්ඩ බුදුරජාණන් වහන්සේගේ අන්තිම අවස්ථාවේ පරිනිර්වාණවස්ථාවන් වහන්සේ දේශනා කළේ ආනන්ද හාමුදුරුවනේ දක්ෂ ධර්මකතික හතර නමක් මගේ හතර කොනි ඉඳගෙන මගේම ප්‍රශ්නැහුවත් ඒ හතර දෙනාටම නිවැරදි නිරවුල් නිශ්චිත විදිහට කරුණු පැහැදිලි කරන්න තනා ශක්තියක් මට තිබෙනවා. ඒ ශක්තිය මානසක සක්තිය. මානසික ශක්තිය අසීමිතයි. ඒක මම හොඳින්ම පැහැදිලි කරගත්තම මේ සිද්ධියේ. ඒ අක්කටයි නංගිටයි දැන් හොඳටම සුවයි. ඔවුන් කල්පනා කරනවා ධර්මයේ තියන සත්තිය. පුුදු බනේ තියන සත්්‍යය. ධර්ම බලය ඔවුන් කල්පනා කරගෙන. නිවී සැනසිಿල්್ලේ නිදහසේ ඉන්න එගැ මටහරි සතුටි.